2022 වසරේ අප්‍රේල් මස දෙස් විදෙස් පර්යේෂකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කළ පර්යේෂණයකින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි රයික්ස් කෞතුකාගාරයේ තිබෙන කෞතුක භාණ්ඩ හයක් ශ්‍රී ලංකාවට අයත් බව තහවුරු කර ගැනුණා. පොලිතින් ප්ලාස්ටික් භාවිතින් ඈත් වෙමු. මිස විකල්ප සොයාගනිමු. එම කෞතුක භාණ්ඩ අතර ලන්දේසි යුගය වන විට මහනුවර රාජධානියේ රජු ලෙස කටයුතු කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රන් කස්ථානය රජතුමාට අයත් රිදී කස්ථානය රජතුමාගේ රන් පිහිය ලෙව්කේ මහදිසාවගේ කලතුවක්කුව සහ මහතුවක්කු දෙකක් දවනවා මේවා පැහැරගෙන ගොස් තිබුණේ වර්ෂ 1765 දී ලන්දේසි හමුදා විසින් මහනුවර රජමාලිගාව වටලා කොල්ලකෑ අවස්ථාවේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු බලයටපත් වූ මුල් කාල සීමාවේ මුහුදුබඩ ලන්දේසි පාලනය මැඩ පැවැත්වීම සඳහා ආධාර ලබා දීම හේතු කොටගෙන පසුකාලීනව ලන්දේසීන්ගේ උදහසට ලක් වූ බව ඉතිහාසයේ සඳහන් උඩරට රාජධානිය ආක්‍රමණයට ලන්දේසීන් පෙළඹෙන්නේ ඒ අනුවයි එම අවස්ථාවේදී මහනුවර රාජමාලිගය හැරදා රජු පලා ගිය බවද ඉතිහාසයේ සඳහන් වනවා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රන් කස්ථානය රජතුමාට අයත් රිදී කස්ථානය රජතුමාගේ රන් පිහිය ඇතුළු කෞතුක භාණ්ඩ ලන්දේසීන් අතට පත්වන්නේ ඒ අනුවයි පසුව ලන්දේසීන් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම මගින් එරටට රැගෙන ගිය එම කෞතුක භාණ්ඩ 6 නැවත ශ්‍රී ලංකාවට බහර දෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් සිදු කෙරුණා ඒ අනුව අද අලුයම ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර සිට කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ කෞතුක භාණ්ඩ බහර ගැනීම සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝබාච් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අපේ රටේ නෙදර්ලන්ත තානාපතිතුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩල ඔවුන්ගේ උත්සාහය නොතිබෙන්නට තවමත් ලෙව්කේ දිසාවගේ කාලතුවක් වෙන්ම අනිකුත් භාණ්ඩත් නෙදර්ලන්තේම තියෙනවා These wonderful objects these මේ පුදුම සහගත කෞතුක වස්තු වසර 200කට පසු නැවත එහි හිමිකරුවන්ට ලබා දීමට හැකියාව ලැබුණා මම අවංකවම කියන්නේ මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයෙන් යුක්තිය ඉටු කිරීමට කළ කුඩා භූමිකාවක් ශ්‍රී ලංකා දැඩි ආරක්ෂක රැකවල් යටතේ අදාළ කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමටයි පියවර ගැනුණේ මෙරට මුදුන් මිත්තන්ගේ ශිල්පීය දැනුම මනාව විදහා දැක්වෙන මේ කෞතුක භාණ්ඩ මේ වන විට තබා තිබෙන්නේ මාමේ රැඳී සිටින කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉදිරිපස කොටසේ විශේෂ ස්ථානයක. මේ ඔබට පිටුපසින් දකින්නට ලැබෙන්නේ එම ස්ථානය. මෙහි තමත් ආරක්ෂිතව එම කෞතුක භාණ්ඩ 6 රඳවා තිබෙනවා. මෙම කෞතුක භාණ්ඩවල වටිනාකම මිල කරන්නට බෑ. දෙසැම්බර් මාස 5 සහ 6 යන දෙදින තුළ මෙම කෞතුක භාණ්ඩ ඔබ සැමට ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා ඔබ සැමටම එය නැරඹීමේ අවස්ථාවත් හිමි වෙනවා. නෙදර්ලන්ත කෞතුකාගාරවල ශ්‍රී ලංකාවේ කෞතුක භාණ්ඩ තව තියෙනවා. ඒ නිසා පර්යේෂණ ඉදිරියට කරලා වරින් වර ශ්‍රී ලංකාවේ ඉතිහාසයට විශේෂ වැදගත්කමක් පෙන්눔 කරන කෞතුක භාණ්ඩ මේ ආකාරයට නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට නෙදර්ලන්ත රජය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. The spotless glow expert Navapons bright beauty serum cream